දවසක් ඔයගොල්ලෝ හැමෝටම මේ ෂේක් එක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අර අඩු ශාරීරික කෙට්ටු කෙනෙක්ට. ඒ වගේම තමයි ජිම් යන වර්කවුට් කරන කෙනෙක්ට මේ ප්‍රෝටීන් ෂේක් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මම මෙතන අරගෙන තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් ඔයගොල්ලන්ට නැත්නම් පිටි කිරි උනත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හැබැයි ෆ්‍රෙෂ් මිල්ක් එක තමයි හොඳ. කිරි පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් එසෙල් ගෙඩියක් චොප් කරලා ඒකට උනත් මේ පවුඩර් එක දාගෙන ඔයගොල්ලන්ට කන්න පුළුවන්. ඊළඟට අපිට ඕනි ආමන්ඩ්. ඊළඟට ඕනි ඕට්ස්. විශේෂයෙන්ම මේ පොඩි අයට ඕට්ස් දෙනවා නම්, කියන්නේ පාසල් යන වයස දරුවන්ට ඕට්ස් දෙනවා නම් පොඩි අයට දෙන්න හොඳ වෙනම ඕට්ස් වර්ගයක් තියෙනවා. ඒ ඕට්ස් එක ගන්න. මේ තියෙන්නේ රටකජු. මේ තියෙන්නේ තල ඇට. ඉදුණු කෙසෙල් ගෙඩියක්. රට ඉඳි. මෙන්න මේ ටික තමයි අපිට ඕනි වෙන්නේ. මේ ආමන්ඩ්, ඕට්ස්, රටකජු, තල ඇට සේරම මම බැදගෙන තියෙන්නේ. මම මේ වීඩියෝ එක ඔයගලන්ට පෙන්නන්නම් මම කොහොමද මේ ටික ෆ්‍රයි කරගත්තේ කියලා. කොහොමද හදාගන්නේ කියලා මුලින්ම මම ආමන්ඩ්, ඕට්ස්, රටකජු, තල ඇට වෙනම මම බ්ලෙන්ඩර්කට දාලා පවුඩර් එකක් කරගන්නවා. මේ තියෙන මම හදාගත්තු රටකජු පවුඩර් එක. රටකජු මේ සේරම බෙදලා තියෙන හින්දා හොඳට පවුඩර් වෙනවා. තියෙන්නේ ඕට්ස්. මේ තියෙන්නේ ආමන්ඩ්. මේ තියෙන්නේ තල ඇට. බලමු දැන් කොහොමද මේක හදන්නේ කියලා. මුලින් අපි කෙසෙල් එකතු කරගන්නවා. කෙසෙල් මම කෑලි කපාගෙන තියෙන්නේ. ඒ වගේම රටඉඳි. රටඉඳිත් අපේ වේට් ගේන් කරන්න ගොඩක් හොඳ දෙයක්. මම මේකට සීනි එකතු කරන්නේ නැහැ. මොකද කිසෙල් වෙලයි රට ඉඳි වෙලයි ඔයගලන්ට ඇති වෙන්න සීනි තියෙනවා. තව ඔයගලන්ට මේකට එකතු කරගන්න පුළුවන් ප්ලම්ස්, ඒ කියන්නේ වියලි මිදි. දැන් අපි මේ තල ඇට තේහෙන්දක් තේහෙන්දක් හමාරක් විතර දාගත්තා මම. ඊට පස්සේ ආමන්ඩ් පවුඩර් තේහෙන්දක් දාගත්තා, පුරවල තේහෙන්දක්. ඊට පස්සේ ඕට්ස්. තියෙන රටකජු ඔයගලන්ට රටකජු වෙනුවට පීනට් බටර් එකුණත් එකතු කරගන්න පුළුවන්. දැන් මේක බ්ලෙන්ඩ් කරගන්න කලින් අපිට චුට්ටක් වතුර ගතිය තිබුණත් හොඳයිනේ. ඒක නිසා මම වතුර දාගන්නේ නැතුව ෆ්‍රෙෂ් මිල්ක්ම දාගන්නවා. අපි මේක පොඩ්ඩක් මේ විදිහට කිරි එකේ පොඟවගෙන අපි මේක බ්ලෙන්ඩ් කරගමු. මෙන්න මේ විදිහට තමයි මේක බ්ලෙන්ඩ් කරගත්තම එන්නේ. දැන් අපි ඉතුරු ෆ්‍රෙෂ් මිල්ක් ටිකට අපි මේකෙන් කිරි අරගෙන තියෙන ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. චොක්ලට් රසට කැමති නම් චොක්ලට් පවුඩර් එක එකතු කරගන්න පුළුවන්. තමන හරි ඒ වගේ ඔයගලන් ආස රසක් තියෙනවා නම් ඒව එකතු කරගන්න පුළුවන්. මේක ෂේක් එකක් නිසා මේක තික්ුණාට කමක් නැහැ. එතකොට රසයි. මම මේක චුට්ටක් ෆ්‍රෙෂ් මිල්ක් එක රත් කරගෙන තිබුණේ. මද රසනේ පිට තමයි මම මේක දැම්මේ. ගොඩාක් රසනේ පිට දාන්නේ නැහැ. මද රසනේ තියෙද්දි තමයි දාන්නේ. රොටින්දි වල පැණි රසයි, කෙසෙල් වල පැණි රසයි තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේකට වියලි මිදි එකතු කරගත්තොත් තවත් පැණි රස තියෙනවා. දැන් ඔයගොල්ලන් දැක්කනේ මම ප්‍රෝටීන් ෂේක් එක හදාගත්තා. දැන් ඒ වගේම තමයි දැන් මේ මම අරගෙන ඉතුරු වෙච්ච ටික තමයි මේ තියෙන්නේ. මම ඒ ටික දාලා පෙන්නන්නම්. මම කොහොමද මේක ස්ටෝ කරගන්නේ කියලා. මම මෙන්න මේ විදිහට තමයි ස්ටෝ කරගත්තා. මේක පොඩ්ඩක් ෂේක් කරන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට මම අර කලින් කිව්ව විදිහටම ෆ්‍රෙෂ් මිල්ක් හොයාගන්න නැති කෙනෙක්ට පුළුවන් මේකට පිටි කිරි
දාලා පවුඩර් එක දාලා මේ විදිහට ෂේක් කරලා ඔයගලන්ට මේ තියාගන්න පුළුවන්. කිරි පාවිච්චි කරන්නේම නැති කෙනෙක් නම් කෙසෙල් ගෙඩියක් පොඩ්ඩක් chop කරලා අරගෙන මේ පවුඩර් එක ඒකට දාගෙන කන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගලන්ට ස්ටෝ කරගන්න පුළුවන්. ගොඩක් කල ඔයගලන්ට මේක තියාගන්න පුළුවන් හුලං වදින්නේ නැතුව, වතුර යන්නේ නැතුව තිබුණත්. ඔන්න එහෙනම් මම අද ඔයගලන්ට අලුත්ම අලුත් දෙයක් අරගෙන ආවා. ගොඩක් රසවත්, ඒ වගේම ගොඩාක් ගුණ දෙන ප්‍රෝටීන් ෂේක් එකක් තමයි මේක. එහෙනම් තවත් වීඩියෝකින් අපි ආයෙත් හම්බෙමු. එතකන් සුබ දවසක්. මේ දේවල් ඔයගලන්ට වැදගත් කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න.